ජිනීවා එක එක යෝජනාව වර්තමාන ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරලා ඔවුන් එය එින් ඉවත් වීමට කටයුතු කළා. ඒක ඉතාමත්ම වැදගත් තීරණයක්. හැබැයි මේ තීරණය වඩාත් සාධනීය බවට පත් වෙන්නේ අපි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් නෙමෙයි. එමත් නැත්නම් ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවකට එකඟ වීමනුත් නෙවෙයි. මෙහිදී තියෙන භයානකකම තමයි අප විසින් මේ 31 යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ අපි තවත් යෝජනාවක් ඉදිරිපත් කරොත් අපගේ යෝජනාවක් හැටියට එය තාමත් බරපතල ලෙස අපි ජාත්‍යන්තර බැඳීමකට ලක් වෙනවා. එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව කිසියම් රටක අභ්‍යන්තර කාරණාවක් විශේෂයෙන් ඇඟිලි ගහන්න පුළුවන් කමක් නැහැ. ඒ රටේ ජාත්‍යන්තර ගිවිසුමකින් බැඳිලා නැත්නම් රාජ්‍ය අපේ රාජ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකින් බැඳුනොත් ඒ හරහා හොඬ පුළුවන්කම තිබෙනවා එහි අභ්‍යන්තර කටයුතු සඳහා එළඹීමට. එනිසා අපි මෙහිදී විශේෂයෙන්ම ආණ්ඩුවට සිහිපත් කරන්නේ කිසියම් ජාත්‍යන්තර ගිවිසුමකට හෝ අත්‍යවශ්‍යකින් කියනවා නම් මානව හිමිකම් කවුන්සලයට සිදු කරනු ලබන කවුන්ටර් ප්‍රොපෝසල් එකක් ප්‍රතියෝජනාව අපි ඉදිරිපත් නොකර ඒ වෙනුවට අපි ස්වභාවික යුක්තිය අයද සිටිය යුතුයි. විශේෂයෙන් අපි ඉල්ලීමක් කරන ආණ්ඩුවට මින් ඉදිරියට පාවිච්චි කරන්න එපා මේ යුද්ධය කියන වචනේ. මේ යුද්ධය කියන වචනේ මේකට අදාළ නැහැ. මොකද අපේ රටේ යුද්ධයක් නෙමෙයි තිබෙන්නේ ත්‍රස්තවාදයක්. ඒ නිසා මේ ත්‍රස්තවාදය මැඩලීම සඳහා මානුෂීය වැඩපිළිවෙලක් තමයි අපේ ආණ්ඩුව ගෙනිච්චේ. මොන හේකින්වත් අපි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කරලා අපේ හමුදාව පාවා නොදිය යුතුයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.